අයිබවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්නට අදත් අපි සූදානම්. මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත. දුබයි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් පුද්ගලයන් දෙදෙනෙකු දිවයිනට. ශිෂ්‍යත්වය අහෝසි කිරීමට හේතුව ජනපති පහදයි. දඹුල්ලේ සංගීත ප්‍රසංගයක් අතර ඇති වූ ගැටුම් වලින් සහ රිය අනතුරු වලින් එක් අයෙකු ජීවිතක්ෂයට තවත් 25කට තුවාල. වද හිංසා වැළක්වීමේ ජගත් සංවිධාන දූතයන් අද දිවයිනට. දැන් දේශීය පුවත්. සංවිධානාත්මක අපරාධකාලීන නායකයෙකු ලෙස සැලකෙන මහඳුරේ මතුෂ් සමග ඩුබායිදී අත්අඩංගුවට පත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. මෙලෙස දිවයිනට පැමිණි පුද්ගලයන් දෙදෙනා මෙවන විට ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ. එසේම පසුගියදා ඩුබායි රාජ්‍යයේ සිට මෙරට පිටුවහල් කළ සැකකරුවන් අතර සිටි අනුෂ්ක කවිශාල් හෙවත් ජංකා නැවති සැකකරු අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාකාරගත කෙරුණා. අධිකාලි නායකයෙකු වන මාකන්දුරේ මදුෂ් සමග පසුගියදා ඩුබාහිදී අත්අඩංගුවේ සිටි මෙරටට පිටුවහල් කරනු ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. අද අලුයම 4:55ට පමණ මොවුන් දෙදෙනා UL-226 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සඳහන් කළේ. ඒ අනුව මොහොමඩ් සිද්දික් මොහොමඩ් සියාම් නැමැති වයස අවුරුදු 48ක් වූ මිරානිය වීදිය කොළඹ 12 යන ලිපිනේ පදිංචිකරුවෙක් හා වීරසිංහගේ ලංකා රජිත් පෙරේරා යන වයස අවුරුදු 40ක් වූ කපුකොඩ කඹුරු පිටිය යන ලිපිනේ පදිංචි අය එරටින් පිටුහල් කර තිබෙනවා. ඩුබායි හෝටලයක පැවති සාදයකදී මාකඳුරේ මදුෂ් සමග පුද්ගලින් 31 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව අතර ඉන් 6 දෙනෙකු පසුගිය දිනවල එරටින් පිටුහල් කරනු ලැබුවා. එලෙස පසුගියදා මෙරටට පිටුහල් කරනු ලැබූ ගායන ශිල්පී නදීමල් පෙරේරා හා ඇන්ඩර්සන් ෆර්නෑන්ඩිස් නැමැත්තා ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මුදාහරණ ලැබුවා. පාතාල නායක කංචිපාණි ඉම්රාන් මාස 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් කොළඹ අපරාධ කොට්ටාෂය වෙත අවසර ලබා දුන්නා. එසේම දිවයිනට පිටුහල් කෙරුණු ඩුබාහිදී අත්අඩංගුවටපත් බන්ධනාගාර නිලධාරියා ඇතුළු අනිකුත් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පසුගියදා නියෝග කෙරුණේ. මෙලෙස අද අලුයම මෙරට පිටුහල් කරනු ලැබූ පුත්කලින් දෙදෙනා කඩුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයටගෙන වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. එලෙස පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් අතුරින් අනුෂ්ක කෞශාල් හෙවත් ජංකා නැමැති සැකකරු අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඔහුගේ නිවසේ තිබියදී හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් සහ T56 ගිනි අවි උණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාස 8 වන දිනයි. ඊට අදාළ නඩු කටයුත්තකට මෙලෙස අද දින මොහු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අදාළ සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු හෙට්ටිකුමාර මහතා නියෝග කර සිටියේ. දඹුල්ල නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නිම වී නැවත පැමිණෙමින් සිටි පුද්ගලයෙකු රියන්තුරකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර සංගීත ප්‍රසංගය අතුරතුර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද වාර්තා වනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ඉදිකර වසර 20ක් සැපිරීම නිමිත්තෙන් ඊයේ රාත්‍රියේ සංගීත සංදර්ශනයක් පැවැත්වුණා. එම ප්‍රසංගයෙන් පසුව ඇති වූ ගැටුම් වලින් සහ රිය අනතුරු වලින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස මිගොස් ඇත්තේ හිස්වැසුම් නොමැතිව අධික බිහිමතින් යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙක්. අදාළ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් තිබූ ලොර රථයක පිටුපස ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිගොස් ඇත්තේ දඹුල්ල ලෙනදොර සමන්තලාය ප්‍රදේශයේ පදිංචි රොෂාන් විජේරත්න නැමැති 21 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය ප්‍රකාශ කළා. සංගීත රාත්‍රියේ අතරතුර ඇති වූ ගුටිබැට හුවමාරු සහ රිය අනතුරු වලින් රාත්‍රී 12 සිට අලුයම 5 දක්වා තුවාලකරුවන් 25 දෙනෙකු දඹුල්ල රෝහලට තුලත් කර තිබෙනවා. දඹුල්ල මූලික රෝහලේ අනතුරු වාට්ටුව රෝගීන්ගෙන් අලුයම් කාලයේ පිරී තිබුණු බවත් තුවාල ලබා පැමිණ සිටි සියලු දෙනා අධික බීමතින් සිටීම නිසා ප්‍රතිකාර කිරීම
කිරීමට ඉතා අපහසු වූ බව රෝහල් ප්‍රකාශකයෙකු අප සමග ප්‍රකාශ කළා. තුවාලකරුවන් රෝහලේ තනතන බිම වැතිරී සිටින අයුරු අලුයම් කාලයේදී දැක ගැනීමට හැකියාව ලැබුණා. මෙම අනතුර සහ පහර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ගොඩගම සුභාරති මහාමාත්‍ය විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්. දැන් මං ගිය සතියේ ඊයේ පෙරේදා කිව්වා පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න ඕනේ කියලා. ඒක ක්‍රියාත්මක විය යුතුයි කියලා තමයි මම හිතන්නේ. දැන් පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ තීන්දුවක් රජයේ ගැනීමේදී ඒ තීන්දුව ගන්න ඊට විකල්ප වැඩපිළිවෙලක් හදලායි. එහෙම නැතුව ඒක පාට මේ අවුරුද්දේ ඉඳලා ලබන අවුරුද්දෙන් ශිෂ්‍යත් විභාගය අවලංගු කරන්නේ නැහැ. දැන් මෙතන ශිෂ්‍යත් විභාගය අහෝසි කළා අපි රජයේ ඉදිරිපත් කරන යෝජනාව කුමක්ද? අධ්‍යාපනඥයින් සමග සාකච්ඡා කරලා අධ්‍යාපන විශේෂඥයින් සමග හත්වන පන්තියේදී හෝ අටවෙනි පන්තියේදී විභාගයක් තියලා ඒ විභාග ප්‍රතිඵල මත දරුවෝ තෝරනවා. එක් එක් විශේෂිත විෂයන් සඳහා අධ්‍යාපනයට යොමු කරන්න දරුවෝ. ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ දරුවාට ඊට වඩා හොඳ අනාගතයක් සඳහා ඒ දරුවා සකස් කිරීමයි. මෙතර මහරගම ආසනයේ පිහිටි විද්‍යාල හතරක ගොඩනැගිලි සහ ක්‍රීඩා සංකීර්ණයක් සහිත ක්‍රීඩා පිටිය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොට්ටාව ධර්මපාල විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා සමරුපලකේ නිරාවරණය කර එම විද්‍යාලයේ සිසු දරු දැරියන් වෙනුවෙන් ඉදිකර තිබෙන අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයේද සිසු අයිතියට පවරා දෙනු ලැබුවා. එමෙන්ම ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් කෝට්ටේ මෙරිහාන ප්‍රදේශයේ ඉදිකෙරුණු නව ක්‍රීඩාගාරයක් සහිත අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් වන ඉසුර දේවප්‍රිය ක්‍රීඩාංගණය අනතුරුව ජනාධිපතිතුමා ජනතා අයිතියට පත් කෙරුණා. මෙතර කෝට්ටේ මාදිවෙල ශ්‍රී රාහුල මහාවිද්‍යාලය මෙරට පළමු සුහුරු පාසල බවට පත් කිරීමට බස්නාහිර පළාත් සභාව පියවරගෙන තිබෙන අතර එම පාසල ඉසුර විද්‍යාලය කෝට්ටේ ලෙස නම් කර සුහුරු පන්ති කාමර සහිත පාසල් සිවුමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. 2019 අයවැය කාර්ක සභා අවස්ථාව විවාදයේ 16 වන දින අදයි. ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගතිය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම් අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගෙනෙනවා. මේ අද පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස්. ගරුමන්තිරුණ ඊයේ පාර්ලිමේන්තු කාරක සභා විවාදය පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රියෙකු අතර ඉතාමත් පහත් අසභ්‍ය වචන භාවිතා කරමින් පාර්ලිමේන්තුවේම කීර්ති නාමයට හානි කරමින් කටයුතු කිරීම පිළිබඳ මා ඉතාමත්ම කනගාටු පත්වන අතර පාර්ලිමේන්තුවේ අභිමානය හා ගෞරවය කෙලෙසෙන ආකාරයෙන් වාද විවාදයේ භාවිතා කළ වචන මින් ඉදිරියට කිසිම ආකාරයකින් මෙම ගරු සභාවතුල භාවිතා නොකරන ලෙස සියලුම ගරු මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාවේදී අවධානයෙන් යුතුව දැනුම් දීමට කැමැත්තෙමි. වාද විවාදවලදී තම විරෝධතාවය ප්‍රකාශ කිරීම මීට වඩා සංවරව ආදර්ශමත් ලෙස පාර්ලිමේන්තුවේ කීර්ති නාමයට කිසිදු ආකාරයෙන් හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙසද දන්වනු කැමැත්තෙමි. කැපීමක් තියෙනවා පෑගානක. මෙය ඉතා බරපතල තත්ත්වයක්. මෙයට හේතුව එකක් මෙගවට් 200ක් පමණ ඉගකම්. ඒ මෙගවට් 200 මේ ජනනය කරන යන්ත්‍ර වලින් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ජනනය කරන යන්ත්‍ර 50න් 48ක් ක්‍රියාවිරයි. මේ පිළිබඳව ටෙන්ඩරේ ප්‍රශ්නේ තමයි මම මතු කරලා තියෙන්නේ. ඒ නිසා විවාදයේදී ගැන කතා කරලේ නැද්ද? විවාදයේදී මේ කතා කළේ නැහැ. විවාදයේදී මේ කතා කරන්නේ මම නිශ්චිත ප්‍රශ්නයක් ඇටියෙදි ඒ දවස්වලම දැම්මේ. ගරු ඇමතුමා මේ වෙලාවේ තිබෙන මේ රටේ පොදු තත්ත්වය සලකා බලා ප්‍රකාශයක් කළ යුතුයි. හොඳයි. මොකද තුදී විශේෂයෙන් ලංකාවේ ගම්මිරිස් ලෝකේ තියෙන හොඳම ගම්මිරිස් හැටියට පිළිගන්න බව ඔබතුමා දන්නවා. එවැනි අවස්ථාවක වියට්නාමේ තර්ජනයක් තියෙන්න බෑ. එවැනි අවස්ථාවක ඔබතුමන්ලගේ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තිබෙන යම්කිසි ආකාරයක වැඩපිළිවෙළක එකඟතාවයක් නොමැතිකම නිසා වියට්නාම් ගම්මිරිස් ලංකාවේ ගම්මිරිස් හැටියට ඉන්දියාවට අපනයන කිරීම අපේ මිල පහළ බැස්ස කියලා ඔබතුමා පිළිගන්නවා. ඔබතුමා කියන එක එකවරමට පිළිගන්න අමාරුයි. නමුත් ඔබතුමා කියන එකේ කොටසක් එහෙම වෙන්න පුළුවන්. ඒකේ ප්‍රධාන හේතුව හිටපු ඇමතිතුමාට කියන්න ඕනේ වියට්නාමේ ගම්පිරිස් ලංකාවට ඇවිල්ලා ඒක ලංකාවේ ගම්පිරිස් හැටියට ඒක ඉන්දියාවට ගියොත් ඒක අපේ ලංකාවේ ගම්පිරිස් ගොවියට අනිවාර්යයෙන්ම ඒකේ පාඩුවක් සිද්ධ වෙනවා. ඒක පහුගිය කාලේ එහෙම හොර
ව්‍යාපාරිකු සිද්ධ වෙලා තිබුණා. මගේ අමාත්‍යාංශයේ මට තියෙන්නේ ගම්බිරිස් හේන එක නවත්තන්න හරි කරන්න හරි කියලා ලියුමක් දෙන්න තමයි මට තියෙන්නේ. නමුත් මේකේ අපනයනය කරන්න සහතික දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි වෙළඳ අමාත්‍යාංශයයි. ගම්බිරිස් පිටරටින් කවුරු හරි ගේනවා නම් ඒක මුදල් අමාත්‍යාංශයේ යටතේ තියෙන කස්ටම් එකයි. ඒත් ආයි ඒක නැවත පිටරට යවනවා නම් ඒක ලංකාවේ ගම්බිරිස්ද කියලා ඉවර වෙලා ඒකට සහතිකය දෙන්නේ වෙළඳ අමාත්‍යාංශය. මගේ අමාත්‍යාංශයේ මට කරන්න පුළුවන් ගම්බිරිස් ගොවියගේ අස්වැන්න වැඩි කරගන්න වැඩ ටිකක්, එහෙම නැත්නම් අගේ දාමේ වැඩි කරන වැඩ ටිකයි, මේක අපනයනය කරන්න උදව් කරන එකයි තමයි මට කරන්න පුළුවන්. තුමාගේ ප්‍රකාශයෙන් පිළිගැනෙනවා ලංකාවේ රජයේ සමහර අය මුල් වෙලා අවුරු නිලධාරීන් මුල් වෙලා බාල ගම්මිරිස් වියට්නාමෙන් ගෙනල්ලා ලංකාවේ ගම්මිරිස් හැටියට රට ඇරලා ලොකු වංචාවක් සිද්ධ වුණා කියලා. එවැනි අවස්ථාවක ඔබතුමා කියන හැටියට ඔබතුමාගේ අමාත්‍යාංශයට වගකීමෙන් බේරෙන්න බෑ. ඔබ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් නිසා රජයක වගකීමක් තියෙනවා මෙවැනි තත්ත්වයේ ගොවි ආරක්ෂා කරන්න. ගොවි ආරක්ෂා කරන්න කැබිනට් මණ්ඩලයට ඔබතුමාලා ඍජු තීන්දුවක් අරගන්න බලාපොරොත්තු වෙනවද? මේකේ වරදකරුවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. කැබිනට් මණ්ඩලයට කොටිම කිව්වොත් එimhe මේක දන්නල ඉවර වෙලා දැන් මේ ගැන පරීක්ෂණයක් ඇත්තටම වාර්තාගෙන යනවා. මේකට වෙනම කමිටුවක් දැම්මා. අගමැතිතුමා කතා කළා. ඒකේ මලික් කැමැතිතුමාවත් මේ කමිටුවට එකතු කරා. ඊට පස්සේ මේ සබ්ජෙක්ට් එකත් මලික් කැමැතිතුමාට මේක දැම්මා. ඊට පස්සේ අපනයනේ සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒක තමයි හොරෙන් ගේනේවා ගත්තොත් තේම කුඩු තොරෙන් ගේනවා. දැන් වැඩේ වෙලා තියෙන්නේ පොලිසියේ ජොබ් එක ඔබතුමා ඇමති වුණත් මං ඇමතිතුමා මට කරන්න බෑ. කස්ටම් එකේ ජොබ් එක මට කරන්න බෑ. වාණිජ අමාත්‍යාංශය කර්මාන්ත අමාත්‍යාංශය යටතට දාපුවාම මුකුත් කරන්න බෑ. එතනින් තමයි මේ හොරකම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක පිළි අරන් වාණිජ අමාත්‍යාංශය මලික් සමරවික්‍රම ඇමතිතුමාගේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය. ඒක කර්මාන්ත අමාත්‍යාංශයට දෙන්න එපා. ප්‍රශ්නේ විසඳන්න ඕන නම් දැන් අපේ ප්‍රදේශවල තමයි ගම්මිරිස් වැඩිම ප්‍රමාණයක් මේ රටේ නිෂ්පාදනය වෙන්නේ. ඒ මිල පිළිබඳව දැන් අවුරුදු 3-4ක් තිස්සේම කිසිදු විසඳුමක් ආවේ නැහැ ගරු ඇමතිතුමනි. මොකද රුපියල් 18 විතර තිබිච්ච ගම්මිරිස් එක රුපියල් 400ට 500ට බැහැලා මේකට තවම උත්තරයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහනවා මේකට මොකක් හරි අමාත්‍යාංශය වැඩ පිළිවෙලක් තියෙනවා ගම්මිරිස් ගොවියාගේ මිල සම්බන්ධව දුක් අවධානය යොමු කරන්න ගරු ඇමතිතුමා. හරි කුළුබඩු මණ්ඩලය අපේ අමාත්‍යාංශය ඇතුළත පවරගෙන තියෙනවා. ඒකට මම මුදල් අමාත්‍යාංශයෙන් මුදන් ඉල්ලලා තියෙනවා මිලියන 1000ක්. ඒ කුළුබඩු මණ්ඩලය නැවත අපිට පණ ගන්නල ඉවර වෙලා ඒක තුලින් මට මේකට විසඳුමක් ලබා දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. දැන් ඔබ තමුන්නාන්සේලා බලයට අවිලා අවුරුදු 4යි. බලයට එනකොට කියපු කතාවයි අද ඔබ තමුන්නාන්සේලා ප්‍රායෝගිකව බිම් මට්ටමේ කරලා තියෙන දේ අතර ගරු කතානායකතුමනි අහසයි පොළොවයි වගේ වෙනසක් තියෙනවා. ඔබතුමාලා බලයට ආවේ බොරු කියලා. ඔබතුමාලා බලේ රැඳී ඉන්නෙත් අද අමූලික බොරු ප්‍රකාශ කරන. දැන් මේ හම්බන්තොට අක්කර 200ක සිමෙන්ති කම්මලක් දා. තාම පරිසර තක්සේරු වාර්තාව අරගෙන නැහැ. පරිසර වාර්තාව ගත්තේ නැහැ කියලා කියන්නේ නාමරාජපක්ෂ නෙවෙයි නලින් බණ්ඩාර මහත්තයා තමයි කියන්නේ. දැන් පරිසර වාර්තාවක් නැතුව අක්කර 200ක කිවිසුමක් අත්සන් කරනවා ගරු කතානායකතුමනි. ඔබතුමා මට සඳහන් කරා මම සිමෙන්ති කර්මාන්ශාලාවට පරිසර වාර්තාවක් ගත්තේ නැහැ කියලා ගරු මන්ත්‍රීතුමා. විරිජ්‍ය වේල අපනයන සැකසුම් කලාපයට පරිසර වාර්තාවක් අරන් දිනවා. ඒකට සිමෙන්ති කර්මාන්ත අයිති. ඒකට වෙනම ගන්න ඕනේ නැහැ. හැබැයි ඔයිල් රිෆයිනරි එකට අපි මූලික පරිසර වාර්තා සකස් කරමින් යනවා. හොඳයි හොඳයි හොඳයි. යාළුවේ ජලාශ්වයේ වැඩ කටයුතු කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාහල්කඩදී යාන්ඔය හරස්කර ඉදිකෙරුණු ජලාශයට වගා ඉටම් වැටවූ ගොවි පවුල් 72ක් සඳහා වන්දි ප්‍රදානය කිරීම අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම වන්දි ප්‍රදානය සිදු කරනු ලැබුවා. යාන්ඔය වැඩ කටයුතු සම්බන්ධයෙන් අපිට මැදිහත් වීමට අවස්ථාවක් ලැබුණා. ඒ ඇයට ඉඩම් දෙන තැන් ටික අපි වෙන් කරලා ඉවරයි. ඒ යට වෙන කුඹුරු වලට වෙන තැන් වලින් කුඹුරු දෙන සැලැස්ම දැන් අපි හදලා ඉවරයි. අපි දැන් කැබිනට් අනුමැතිය අරන් මේගොල්ලන්ට ගෙවන්න අපි ලෑස්ති කරලා තියෙනවා රුපියල් 50700ක්. අර 2014ට වැඩ පටන් ගන්න කලින් මේවා සැලසුම් කරලා මේ ගෙවීම් කරලා මේ ඔක්කොම කරලා ඉවර කරන්න තියෙනවා. ඒ කාලේ වෙච්ච වැරද්ද නිසා තමයි අපි මෙච්චර කල් පරක් වුණේ. එහෙම නැතුව ඔබතුමාලා වෙනුවෙන් හිතාමතා මේ වැරද්ද කෙරුවනේ. මේ යාන්ඔය වතුර ඇරන් යන සමහරකම මේක පොළොව යටින් ඇරන් යන අපිට එහෙම කොහොමද මේ වැවුතියෙද්දී පුරවන්නේ? මේවා මේ මමවත් මෙතන ඉන්න අපිවත් කවුරුවත් නෙමේ මේ මේවායින් භුක්ති විඳින්නේ. පදවියයන් භුක්ති විඳින්නේ. මන් දන්නවා තා පූර්ණ හානි වෙනුවේ මන්දි ගෙවන්න තියෙනවා. අපි දැන් සැලසුම් කරගෙන යනවා මේ යාන්ඔයත් එක්ක දීවර ගම්මාන දෙකක් තියෙනවා. ඒක පිළිසකර කරන් ඒ ටිකටත් අපි වැඩ පිළිවෙලක් හදාගෙන යනවා. අතිගරු ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා දැන් අපි මේ කන්නේ යලේ යාන්ඔයේ කොටසකට වතුර දෙන්නත් අපි ලෑස්ති කරගෙන යනවා. ඒකෝර අපිට පුළුවන් ඊළඟ මාස් ගන්න වෙනකොට මේ යාන්ඔයේ සම්පූර්ණ ජලාශයේ වැඩ කටයුතු අවසන් කරලා ඒකේ ඒ භුක්තිය
විදුලි කප්පාදුවෙන් අපහසුතාවයට පත්වන ජනතාව පිළිබඳව ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ආණ්ඩුව සිදුකරන වැරදි සම්බන්ධයෙන් ජනතාව විමුක්ති පෙරමුණ 30%ක වගකීමක් ගත යුතු බවයි. මේ වන විට විදුලිය කප්පාදු කිරීම. දවල්ට ලන්ච් දීලා ඊට පස්සේ රෑට බ්‍රෙක්ෆාස්ට් දෙනවා. දැන් රටේ ඉන්න මිනිස්සු කරුවලේ විශේෂයෙන්ම අපි දන්නවා මේ කොළඹ නගරයේ ජීවත් වෙන තට්ටු මහල් නිවාසවල. ඒ ඉන්න අයට වතුර ටික නැති වුණාම ඉතාම අපහසුතාවයකට පත් වෙනවා. රජයට කිසිම ගාණක් නැහැ. මැති අමුතිවරුන්ට ගාණකුත් නැහැ. ඒ අයට අවශ්‍ය කරන සියලු පහසුකම් තියෙනවා. මේක එච්චර හොඳ වැඩක් නෙවෙයි. දැන් ගාණකුත් නැහැ මේ ආණ්ඩුවට. එක වෙලාවකට මට නම් හිතෙනවා විදුලි බල ඇමතිවරයා ඊළඟ පාර එක්ක බකමූණෙක් වෙලා උපදිනවා. එහෙම නැත්නම් කාන්තාරක ඔට්ටුවෙක් වෙලා උපදිනවා. මොකද වතුර දෙන්නෙත් නැහැ, විදුලිය දෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි මුදල් ඇමතිවරයාව අහු වෙනවා ඊළඟ පාප කර්මෙදි. මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැහැ. මේ සිංහල අවුරුද්දේ මිනිස්සුන්ට හම්බෙන පඩි පැකට් එක මදි සිංහල අවුරුද්ද තියා මාසෙක් තමන්ගේ කෑමට මදි. මේ ආණ්ඩුව කරන වැරදිවල 30%ක වගකීම ගන්න ඕන ජනතා ආයුක්ත පෙරමුණ. ජනතා ආයුක්ත පෙරමුණ තමයි නැති බොරු කියලා රටේ බොරු පැන කරලා මේ ආණ්ඩුව බලයට ගෙන ආපු පක්ෂය. මේ ණයාව ඔඩොක්කු එදාගත්තේ අපිද? වද හිංසා වැළැක්වීමේ ජගත් සංවිධානයේ අනුකමිටුවේ නියෝජිතයන් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. වද හිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන අනුකමිටුවේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඔවුන් අද සිට ලබන 12 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා. ඔවුන් මෙරටදී වද හිංසා සහ නොසලකුම් වලට එරෙහි ආරක්ෂා වළක්වා ඇති පුද්ගලයන් පිළිබඳව පරීක්ෂාවට ලක් කරන බවයි එමකින් වැඩිදුරටත් සඳහන් කර ඇතේ. 4 දිනකුගෙන් යුත් මෙම නියෝජිත කණ්ඩායම අදාළ අමාත්‍යවරුන් මෙන්ම මෙරට මානව හිමිකම් කොමිසම සහ සිවිල් සංවිධාන සමගද අදහස් හුමාරු කර ගැනීම නියමිතයි. වද හිංසාවලට එරෙහි ජගත් සංවිධාන ප්‍රඥප්තියට අනුගත වීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් මෙරට බලධාරීන්ට උපදෙස් ලබා දුන් ඇති බවයි මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. වද හිංසා වැළැක්වීමේ ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද එලෙස ඔවුන් උපදෙස් ලබා දීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. ළමා හිංසනයට තිත සංවිධානය මගින් සමාජයට සිදුවන සේවාව පිළිබඳ අද 7:07 කාල වැඩසටහනෙන් සාකච්ඡාවට ලක් කරනවා. සමහරෙක් චෝදනා කරන්න පුළුවන් බටහිරත් සමග එකතු වෙලා අයිතුලාව ප්‍රයෝජන ගන්න සංවිධානයක් මේක. මෙයාලට මොකද කරන්න පුළුවන්? මොනවාද මේගොල්ලෝ කරලා තියෙන්නේ කියලා. ඔය කියන්නේ ඉතින් අපිට ඔය ගහන NGO ලේබලේනේ. හරි. දැන් NGO කියන එකේ තේරුම මොකද්ද? රජයක් අඩපණ වෙනවා නම්, රජයේ නිලධාරීන් මන්දගාමී වෙනවා නම්, මහජනතාව තමන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගන්න, දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරගන්න ඉදිරියට එනවා. ඒක ඇති වැරද්ද මොකද්ද? අපේ ප්‍රශ්න ගැන කතා කරන්න අපි ඉදිරිපත් යුතු නැද්ද? ඒකට මේක අපේ න්‍යාය පත්‍රය. මේක විදේශිකයන්ගේ න්‍යාය පත්‍රයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම තරිඳු මට බොහොම ආඩම්බරයි කියන්න, ලංකාවේ ශාරීරික දඬුවම් අවසන් කිරීමට කැපවීමෙන් ක්‍රියා කරන එකම සංවිධානය ළමා හිංසනයට තිත. මේක දැන් එක්සත් ජාතීන්ගේ කොමිටුවට ඍජුව දත්ත සපයන ගෝලීය ශාරීරික දඬුවම් අවසන් කිරීමේ සංවිධානයක් තියෙනවා. ඒ සංවිධානයෙන් අපිව විතරයි ලංකාවේ පිළිගැනීමකට අරගෙන තියෙන්නේ. මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි, අපේ බහුතරයක් ඉන්න ගුරුවරුන් මේ විදිහට දරුවන්ට හිංසා කරන්නේ නැහැ. මේක ඇත්තටම ගුරුවරයෙක්ට විරුද්ධවවත්, පාසලකට විරුද්ධවවත්, වෙන කිසිම කෙනෙකුට විරුද්ධවවත් කරන ක්‍රියාදාමයක් නෙමෙයි. අපිට අවශ්‍ය හැමෝම එකතු කරගෙන ඉදිරියට යන්න, සාරධර්ම ගුණධර්ම වැඩි දියුණු කරන්න. ඒ අනුව අපේ පංචමහා යෝජනාවේ හැටියට අපි දැනටමත් ක්‍රියා කරගෙන යනවා මේ නීතිමය වෙනස්කම් ඇති කරන්න. ඒ ආකල්ප වෙනස් කිරීමේ, දැනුවත් කිරීමේ ව්‍යාපාර අපි දිගින් දිගටම කරගෙන යනවා. ඒ එකක් දැන් මතුවට එනවා. දැන් අවධානය රටවට පුවත් කිහිපයක් වෙතයි. රන්මාලතෝගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ශ්‍රී ලාංකික ගුවන් මකයෙකු කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. UL-122 දරණ ගුවන් යානයෙන් චෙන්නයි සිට මෙම ගුවන් මගයා පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අදාළ ගුවන් මගයා ₹168ක් වටිනා කිලෝග්‍රෑම් 1ක් බරතේ රන්මාලතෝගයක් යට ඇඳුම්හි සංගවාගෙන මෙරටට පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිලා වතුර ප්‍රදේශයට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරක අතරතුරදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරවෙල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් බණ්ඩාරවෙල නගරයේ ඇති වෙළඳසැල් සහ ආපන ශාලා දින 3ක් පුරාවට පරීක්ෂා කරනු ලැබුවා. එහිදී ආපන ශාලා 25ක්, සිලර වෙළඳසැල් 36ක්, සුපිරි වෙළඳසැල් 6ක් සහ බේකරි 8ක් පරීක්ෂාවට ලක් කරන අතර ආපන ශාලා 6කට, බේකරි 2කට සහ සිලර වෙළඳසැල් 12කට නඩු පැවරීමට මෙහිදී කටයුතු කර තිබෙනවා. පරිභෝජනයේට නුසුදුසු ලෙස ගබඩා කිරීම, ආහාර පිළියෙල කිරීම, කල් ඉක්ුත් වූ ආහාර විකිණීම, ශීතකරණ තුල තිබිය යුතු ආහාර පිටත ගබඩා කිරීම ආදී කරුණු මත එම වෙළඳසැල් සඳහා නඩු පැවරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. එත්සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. යලි තුනම සබ සහයට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබපතක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.